සිනේ සිත උපනිතට බැඳුණු සිත සිනසිත සිනමා ආසක්තිය ඔබට සමීප කරන්නයි මේ සෝදානම. අද සිනසිත සිනමා ආසක්තිය තුලින් අපි කතා බහ කරන්නේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර සමගින්. අපි ඇහුවොත් නැවත නැවතත් බලන්නට කැමති චිත්‍රපටයක් තියෙනවද, ඒ චිත්‍රපටය මොකක්ද කියලා මොන වගේ උත්තරයක්ද දෙන්නේ? නැවත නැවත බලන්න අවශ්‍ය වෙන චිත්‍රපටි කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් එහෙනම් එක චිත්‍රපටියක් නෑ. සමහර කාලවලට බලපු චිත්‍රපටි දැන් පුංචි කාලේ බලපු චිත්‍රපටි නෙමෙයි දැන් බලන්න කැමති වෙන්නේ. ඉතින් එහෙම කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේ එක චිත්‍රපටියක් කියන්න බෑ. කාලෙන් කාලට එක එක චිත්‍රපටි තියෙනවා. හරි, මේ කාලේ බලන්න කැමතිම චිත්‍රපටය මොකක්ද කියලා අපි අහුවොත්? මේ කාලේ දැන් ඔන්න ලංකාවෙන් ගත්තොත් මම ගොඩක් බලන එකක් තමයි තුම්බන් හන්දිය චිත්‍රපටිය. මම නැවත නැවත බැලුවත් ලංකාවේ සිනමාව මතක් කරගන්න ඕනනම් මම බලන්නේ තුම්බන් හන්දිය චිත්‍රපටිය මහගම සේකරගේ. මම හිතනවා ලංකාවේ සිනමාවේ අගය නොකරෙනු අගය කළ යුතු තව විශිෂ්ට සිනමා කෘතියක් තමයි තුම්බන් හන්දිය චිත්‍රපටය. නමුත් ඒකට හිමි ගෞරවය අදටත් මම හිතන්නේ ලැබිලා තියෙනවා කියලා. තුම්බන් හන්දිය චිත්‍රපටය මුලින්ම බැලුවේ කොයි කාලේද? තුම්මහන්දිය චිත්‍රපටය ඇත්තටම මම බලන්න ලැබුණ එකක් නෙමෙයි. මොකද මම මේ ගොඩක් ලෝක සිනමාවේ චිත්‍රපටි බලලා සිනමාව ඉගෙන ගත්තට පස්සේ තමයි මට තුම්මහන්දිය චිත්‍රපටිය බලන්න හම්බුනේ. ජෝවවික්‍රම මහත්තයා වෙනුවෙන් තිබිච්ච චිත්‍රපට උළෙලකදී මට හම්බෙන් තමයි නරඹන්න ලැබුණේ. ඒ වෙලාවේ තමයි මම තීරුම් ගත්තේ තුම්මහන්දිය චිත්‍රපටිය කොයිතරම් විශිෂ්ට චිත්‍රපටයක්ද. මොකද ලංකාවේ විචාරකයෝ තුම්මහන්දිය චිත්‍රපටිය ආපු වෙලාවේ තරම් වැදගත්කමක් දැක්වේ නෑ. ඉතින් ඒ විචාරක විසින් තුම්මහල් චිත්‍රපටය මං හිතන්නේ ලංකාවේ සිනමාවෙන් අයින් කළා තිබුණායි කියලා මට කියන්න පුළුවන්. අදටත් මට හිතෙන්නේ නෑ විචාරකයෝ තුම්මහල් චිත්‍රපටය ගැන එතරම් විශිෂ්ටභාවකින් කතා කරනවා කියලා. මම හිතන එක හින්දා ඉතාම අසාධාරණයක්. මං හිතනවා තුම්මහන්ද චිත්‍රපටය ලෝක සිනමාවේ තිබිය හැකි මට්ටමේ විශිෂ්ට චිත්‍රපටයක් කියලා. මේකෝල්ල නම් හදාගන්න හම්බෙන්නේ මේ මිනිහත් එක්ක. මොන මිනිහද? එක එකගේ මගුල් බඩු හරහන් අරයි යනවා මදිවට. ඕන් දැන් නියම දැන් දැරලා පත්යලු කහන්නෙත් එක්ක අරින්න දෙයක් නැහැ. ඌ යන්නේ නැතු උගේ කැමැත්තට. ඒ වගේම මේ චිත්‍රපටයේ මේ වෙද්දි කීවතාවක් බලලා තියෙනවද කියලා හෙවොත්? තුම්මන් හන්දිය චිත්‍රපටය මං හිතන්නේ මම මට මතක නැහැ වාර ගාන මම අනන්ත අප්‍රමාණ ගානක් බලලා තියෙනවා. ඒකට හේතුව තමයි චිත්‍රපටයේ තියෙන අවංකභාවය. සිනමාකරුවෙක් විදිහට මහගම සේකර කියන කවියා සහ චිත්‍රශිල්පියා ඒ සිනමා කෘතියෙන් එළියට අවිලා තියෙනවා. ඉතින් මමත් හිතන්නේ සිනමාව කියලා කියන්නේ කවිය සහ චිත්‍රය අතර තියෙන මාධ්‍යයක්. එතකොට එහෙම නැතු ඒක නවකතාවක් හරි රචනාවක් හරි නෙමෙයි. ඒකේ ඒ වගේම මහගමසේකරට චිත්‍රපටයක් කිරීමේ උවමනාවට එහා ගියපු සිනමාව කියන මාධ්‍ය පාවිච්චි කළ තමන්ගේ ජීවිතයේ වඩාත්ම පුළුල් ප්‍රශ්නය, ජීවිතයේ වඩාත්ම දුක, තමන්ට වඩාත්ම දැනිච්ච සංවේදනාව ප්‍රකාශ කරන තමයි ඔහු ඒක පාවිච්චි කරලා තින්නේ. ඒ නිසා අර චිත්‍රපටයක් කරන කියන සැනකිලි අදහසට වැඩිය කොහොම හරි කළ චිත්‍රපටයක් කළා කීර්තියක් ලබනවා කියන අදහසෙන් එහාට ගිහිල්ලා ඔහු මොකද ඔහු චිත්‍රපටය කරනකොටත් ප්‍රසිද්ධ කෙනෙක්, කවියෙක් විදිහට, රචකයෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාම ඔහුට අර චිත්‍රපටයක් කරනවා කියන අරුමැසි මැජික් එක තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහුට සිනමාව කියන මාධ්‍යය පාවිච්චි කළා. ඒක ප්‍රශස්තභාවය හරහා ඔහුට පුළුවන් වුණා ජීවිතයේ ගැඹුරු සංවේදනාවක් ස්මතු කරන්න. යන්නෙන් දක්නා සේ මාසිත් ගත්තාවෝ ඒ ලාලනි, යන්නෙන් දක්නා සේ මාසිත් ගත්තාවෝ ඒ ලාලනි. පායන සඳ ඇති මේ රාත්‍රි. තුම්මන් හන්දිය චිත්‍රපටය ගත්තහම මේ චිත්‍රපටයේ රූපරාමු පෙළ අතරින් වඩාත් කැමතිම රූපරාමු මොකක්ද? ඒකේ මම කැමතිම රූපරාමුව ඇත්තටම පළවෙනි රූපරාමුව තුම්මහන්ද චිත්‍රපටිය පටන් ගන්නකොටම කුඩා ළමයි 3 දෙනෙක්ගේ දර්ශනයක් තියෙනවා. ඒක තමයි මම කැමතිම දර්ශනය. මොකද ඒ එවැනි ඒක ඇයි එහෙම කියන්නේ මම කියවි විත්තේ එහෙම ලංකාවේ චිත්‍රපටියක් පටන් ගන්න අදහසක් මං හිතන්නේ අධ්‍යක්ෂකවරයට එනවා කියන එකම මේ යුගයේ කල්පනා කරත් මේ අවුරුදු ගානකට පස්සේ දස ගානකට පස්සෙත් තාම රැඩිකල් වැඩක් හිතන්න පුළුවන් වැඩක් නෙමෙයි. හිතුවත් බය හිතෙන වැඩක් කියලා මං හිතනවා. තුම්මන් හන්දිය චිත්‍රපටය විමුක්ති ජයසුන්දර දකින්නේ කොයි ආකාරෙන්ද?
තුම්මංහඳ චිත්‍රපටයේ මන් දකින්නේ ලංකාවේ සිනමාවේ තියෙන අහඹු නිමිත්තක්. එහෙත් ලෝක සිනමාවේ බහුලව දකින්නට පුළුවන් ලෝක විශේෂ සිනමාවේ තියෙන බැරෑරුම් සිනමාවේ තියෙන ගැඹුරු සිනමාවේ තියෙන ප්‍රස්තුතයක් නිමිත්තක් තුම්මංහඳ චිත්‍රපටයේ තියෙනවා. ඒ තමයි මනුෂ්‍ය සම්බන්ධකම් වල අපි සාමාන්‍යයෙන් ලෝකයේ වැඩිපුර මනුස සම්බන්ධකම් විදිහට දකින්නේ මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ආදරය පිළිබඳ සාමාන්‍ය අදහස තමයි ප්‍රසිද්ධ අපි දන්න සියලුම ව්‍යාණචිතමාවේ සිට බොහෝ කලාත්මක සිනමාව දක්වා තියෙන්නේ. ඒ වගේම අපි සම්භාව්‍ය කියන ගොඩක් ඒවත් එහෙමයි. නමුත් මේ චිත්‍රපටයේ තියෙනවා මේ සම්බන්ධය කියලා කියන එක මාමා සහ බෑණ අතර. ඒක කියන්නේ මාව බෑණ කියලා කිව්වොත් අපි හිතන්නේ අපි අර විවාහ ජීවිතේ හැමෙන මාම බෑණ. එහෙම එකක් නෙමෙයි. තමන්ගේ ජීවිතය මාමා නැමති පුද්ගලයා තමාගේ ජීවිතය තමාගේ දක්ෂතාවයන් තමාගේ හැකියාවන් වල එහාට ගිහිල්ලා තමාට පුළුවන් තමාගේ ඥාති පුත්‍රයා වෙනුවෙන් කරන කැපකිරීම සැක්‍රිෆයිස් එහෙම නැත්නම් මේ තමන් කරන ජීවන කැපකිරීම සහ ඒ මනුෂ්‍ය සම්බන්ධය. එතකොට ඒක තුළ ඔහු තමාගේ ජීවිතයට වඩා තව කෙනෙක්ගේ ජීවිතය පිළිබඳ විශිෂ්ටාර්ථයක් සපයනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ අතිශය දේශපාලනික ඒ පැත්තෙන් බැලුවහම මොකද අද අපේ ලෝකේ අපි ජීවත් වෙන හැමෝම තමා කෙරෙහි තමාගේ තමාට දක්වන ප්‍රේමය තරම් වෙන කාටවත් ප්‍රේමයක් දක්වන්නේ නැහැ. අනිකාට ප්‍රේම කරන මිනිස්සු කොයි ලෝකේ අද ඉතාමත් මඩුයි. ඒ වෙනුවට ඉන්නේ තමාට ඇති තරම් ප්‍රේම කරන ඒකෙන් අන්ධ වෙච්ච ලෝකයක්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙවැනි සිනමා කෘතියක් අපි අද වුණත් නිකන් සිනමා කෘති ගැන කතා කරද්දී මම හිතන්නේ තුම්මංහඳ චිත්‍රපටයේ එකම චිත්‍රපටයේ මම හිතන්නේ එවැනි සම්බන්ධතාවයක් පිළිබඳව ඊතරම් ප්‍රසස්සමත් මේ කතා කරන මනුෂ්‍යත්වයේ පිළිබඳ ඊටා ගැඹුරු ගවේෂණයක සංවේදනාවක චිත්‍රපටයක්. බින්ගමල මුද්‍රාලි පංකාරි මොනවද රාලහමි අපි වැඩක් කෙරුවොත් සල්ලි කියලා බලන එකක් ඈ. ඔබත් අධ්‍යක්ෂකවරයෙක් නැවත වතාවක් මේ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්නට අවස්ථාවක් ලැබුණොත් ඒක බාර ගන්නවද? නෑ මම ඒ බාර ගන්නේ නෑ. මොකද හේතුව තමයි ඒක මහගමසේකර ඉතා හොඳින් නිර්මාණය කළ තියෙනවා සහ මම චිත්‍රපටය නැවත නිර්මාණය කරනවා වගේ වැඩ එච්චර හොඳ දේවල් විදිහට දකින්නේ නෑ. මොකද ඒක නැවත නිර්මාණය කරන්න ඕනේ ඒක අඩුපාඩුවක් තියෙනවා. ඒක යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එහෙම අඩුපාඩුවක් තිබිච්ච අවස්ථා කීපයක් තිබුණා. උදාහරණයකට හිච්කොක් සයිකෝ කියන චිත්‍රපටය ගැස් වෙන්සන් කියන සිනමාකරුවා ආපහු කරනවා. මොකද ඔහුට ඒ දවස්වල තිබිච්ච තාක්ෂණික අර්බුදත් එක්ක හිච්කොක්ට කරන්න බැරි සමහර දර්ශන ඔහු නැවත වතාවක් කළ පෙන්නුවා. ඊට වඩා සූක්ෂම කැමරා ආම් පන්න ඒවා භාවිතා කරන සමහර දර්ශන ඡේදනයෙන් තොරව පාවිච්චි කළද ඒක වෙනත් දෙයක්. එහෙම නැතුව මේ මීට කලින් කරපු සිනමා නිර්මාණය කියලා කියන්නේ නැවත නැවත බලලා ඒ යුගයට අපිට යා හැකි මාධ්‍යයක් නැවත කරනවා වගේ ඒවට මම ඒක එච්චර කැමත්තක් නැහැ. අතීතෙන් ගඟ ගලා බසි සුදු පෙන පොකුරේ අද දවසේදී අපි ඔබට සමීප කරේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරන් වඩාත් ආසක්තෝ සිනමා නිර්මාණය මහගම සේකරයන්ගේ තුන්මංහන්තයේ චිත්‍රපටය තමයි ඔහුව වඩාත් ආසක්තෝ සිනමා නිර්මාණයක් අතරින් අද දවසේදී තෝරගත්තේ. ඔබටත් පුළුවන් කමක් තියෙනවා තුම්මංහඳ චිත්‍රපටය හොයාගෙන නරඹන්නට. ඒ වගේම අපි සෝදානමින් ඉන්න ලබන සතියේදීත් තවත් සිනමා තරුවක වඩාත් ආසක්ත වූ සිනමා නිර්මාණයක් ගැන කතා බහ කරන්න. සිනිසිත උපනිතට බැඳුණු සිත